ජයවේවා අරගලට ජයවේවා. ඇතවශයෙන්ම අද අපි අරගල කරන්නේ කුමක් ුදෙසාද. මේ රටේ ජනාධිපදි බුටුවේ ඉඳගත්ත මනුස්්‍යයා යුද හමුදාවෙන් පැනලගිය මිනිහේ. යුද හමුදාවෙන් පැනලගියේ තමන් යුද්ධ කරන්න බයයි කියලා. ඒ නිසා තමන් කැමති නැති වුණා, යුද හමුදාවන්. ඒ විතරක් නෙමේ ඔහු යුද හමුදාවෙන් යනකොට ලියමක් තුන්නා ඔය ලම තියෙන්නේ මම දන්න තරමට මම හලයෙන තර්මට ඒ ලියමේ තියන්නේ මට මානසික රෝගයක් තියෙන නිසායි මම හමුදාව අතෑරලා යන්නේ කියලා. ඔහුම ලියපු ලියුමක් තියෙනවා කියලා අපිට ආරංචි වෙනවා, තමන් මානසික රෝගියෙක් නිසායි තමන් මේ යුද් මේ හමුදාවෙන් යන්න කියලා. මෙවැනි මනුස්සෙක් ගෙනල්ලා මහපුටුවකි ඉඳපු මිනිස්සුන් ගැන කුමක් කියන්නද.ඒ වගේම ඊඒ දවස අපි දැක්කා අපේ රටේ අගමැති සහ ජනාධිපතිකෙන දෙන්නා ඇවිල්ල ඉඳගත්තා පාර්ලිමේන්තුවේ. ඔවුන් පාර්ලිමේන්තුවේ ඉඳගෙන ඔුන් ොකක්දකිවවේ. ංකොලො ත්‍රටක් දැන්තියෙන්නේ බංකොලො ත්‍රටක් කියලා. අනේ දෙයනේ ලැජනැතුව ටයිකෝඩ් දාගෙන මගුල් ගෙදරක යන්න වගේ ඇඳගෙන මේ මහත්තුරු දෙන්න ඇවිල්ල කියනවා මේක බංකොලො ත්‍රටක්ලු තයිකෝඩ් දාගෙන මගුල්ගෙදරක යන්න වගේ ඇඳගෙන ඇවිල්ලා කියනවා මේ පාලි මේන්තුවට බංකොලො ත්‍රටක් බී කරාලු ලැච්ජ නැද්ද. ඒන එන්ඩෝනෙ වැර හැල්ලි ඇඳගෙන යට ඇඳුම්පිටින් එන්ඩෝනෙ පාර්ලිමේන්තුවට මොකදේකට හේතුව බංකොලොත් රට කාගම ඇතිසා ජනාධිපති කෝමද හිනාවෙවිී ලස්සන ඇඳුමකින් ඇදංග නිමහරට අපේ රටේ ජනතාව අඩනව පෝලිම්වල. අපේ රටේ අම්මල දරුවල් ඇබෙනවා පෝලිංවල, අපේ රටේ මිනිස්සු දුක්්විී නිරකොට. ොහොමද පාලයොකයෝ හිනාවෙවී ටයිකෝඩ්දාගෙන ඇවිල්ලා කියන්නේ රට බංකොලොත් මේක ගොඩනාගණ්ඩ මාස හයකටවත් බෑ කියලා. ඇත්තටම පිස්සුද එන්නේ කාටද කියලා මම අහනවා. ගෝටා ඔයා කිව්ෝ ඔයාට පිස්සු කියලා. ඔයාගේ පිස්සුවතාම හොඳ වෙලා නෑ. ඒකයි රටට තියෙන ප්‍රශ්නේ. ඔයා තාමත් පිස්සෙක් මේ අපි තාමත් පිස්සෙ තියාගෙන තමා වැඩ කරන්නේ. මතික තියාගන්න ඕ පාර්ලිමේන්තුවේ හිටිය ගැහි ගැහි. ඕ පාර්ලිමේන්තුවෙන් එලියට ඇනකොට ගෝට ගෝ හෝම්! ගෝට පල කියලා කියනකොට බය ගැහුන. එතන මයික්‍රෆෝණ එකත් තිබනේ නැද්ද. එතන මයික්‍රෆෝර්ණ එකට වෙල්ල කතා කරන්න බයෝුණේ ඇැයි ජනාධිපති වනාට. අර මිනිස්සු කෑගහනකොට ගෝට ගෝහෝම් කියලා පනබයේ කකුල් දෙක ගැහුන මිසක් බැරි වුණා මයික්‍රෆෝන් එකක් ළඟට ඇවිල්ලා මොකද්ද ප්‍රශ්නය කියලවත් අහගඩ. මේ තරම් නිවට මේ තරම් බියගුණු මනුස්සෙක් තියාගෙනාද අපේ රටේ අපි ජනාධපති කියලා ආරක්ෂා කරන්න හදනවා. හමුදාවේ මහත්තෙක් කියල කියන්න බෑ. හමුදාවේ එකෙක් කියල මං කියන්න කැමැතිනෑ කාන්තාවක් විදියට. නමුත් හාමුදාව කනෙ පයින් ගැහ්වා අපේ රටේ මනුස්සෙගේ පපුුවට ඒ ඇටකුඩු ටික කඩලගියා ඒ ඇටටිකුකුඩඩු කඩ ලගිය. ඒ මනුස්යගේ නෙමේ මුළු රටේම ජනතාවගේ ඇටකුඩු කටලගියා. මොකද හමුදාවේ මනුස්සෙක් ජනතාවගේ සල්ලිවලෙන් යැපෙන මනුස්සෙක්. ජනතාව ගරු කරන මනුස්සේ පයින් ගැහුව අපේ මනුස්සෙක්ට ඇත්තනම මේක කරේ ඇයි ඒකට හේතුව තමා ජනපති ඒක සතේකට ගඩන්ගන්නෑ. ජනපතිරේ ප්‍රශ්නයක් නෑ. මිනිස්සු මැරුණට ප්‍රශ්නයක් නෑ. මිනිස්සු ඉපතිජීවත් වනාට ප්‍රශ්නයක් නෑ. අද අපි ඉන්නේ පිස්සන්ගේ රටක. අද අපේ පාලෝකෝ පිස්සෝ. අපේ පාර්ලිමේන්තතිය උන්ටි කොක්කුම පිස්සෝ. මොකදඒකට හේතුව. ඇඳගෙන ඒනවා හොඳ ඇඳුම් බංකොලො තරටක පාලි මේන්තුවට කොහමද ඔච්චන හොඳ ඇඳදුම් ඇදැන් එන්නේ. එන්දෝන යට ඇඳුම් ඇඳගෙන අමුට ගාගෙන මොකද බංකොලො ත්‍රරටක කොහොමද මනුස්්‍යයෝ හොඳට ඇන්ඳගෙන ටයිදාගෙන එන්නේ. මේක තමා අපේ රටේ මිනිස්සුන්ගේ තියෙන ප්‍රශ්ණය. අපි නැවගිලුුණක් බෑන්චූන් නැවගිලුන්නත් බෑන්චූන්. මේක තමා අපේ රටේ ප්‍රශ්නය නැවගිලලා. ඒත් බෑන්චන්! මම දකිනෝ බස්වල යනුව අපේ සහෝදරයෝ. දෙෙල් පෝලිංවල ඉන්නවා අපේ සහෝදරයෝ. ඕුන් අපේ දිහා බලන්නේ අරගලකරුව විදිහට මතක තියාගණ්ඩ මේ රටේ ඉතිහාස හැමදාම අරගල කරපු මිනිස්සු තමා රට හැදුවේ කියලා. ඒ නිසා විශේෂෙන් මතක තියාගන්න නමවෙද ඔබාවේ නැත්තම්. ඔබ වල කප්‍ය ඔබේ දරුවට. ඔබ වල කප්‍ය ඔබේ පවුලට. අපිට නෙමේ අපි කොහොම රජීවතෙන්න්න අපිට සල්ලි තියෙන. අපි අරගල කරන්නේ. සල්ලි නැති නිසා නෙමේ අපි මහාචාර්යවරු අපිට අරගර කරන්න පාරට බහින්් අවශ්‍යතාවයක් නෑ. නමුත් අපි අරගල කරන්න මේ රටේ තියෙන දූෂණය වංචාව වැරද්ද ඉවර කරන්න. ඒ නිසා අතක තියා ගණ්ඩ ඔබ එඩෝනේ නමවෙද. ඔබේ එක පවුලෙක් කෙනෙක් කරියාව නඇත්තං. ඔබ තරම් පාපකාී මිනිස්සුටිකක් නෑ. ඔබ තරම් වහල් භාවේ මිනිස්සු ටිකක් නෑ එ නිසා මම කියනවා. නමවෙනි තටන්න වාර්ය මරගලභූවියට එඩෝනේ. විශේෂය මතකරණ්ඩෝනේ කාන්තාවක් විදිහට. අද අපේ සහෝදරයක්ට දරුවෙ ලැබෙනවා පෝලිමේ. ඇයිඒ සහෝදරිය පෝලිමේ ඉඳගෙනම දරුවා ලැබෙන්නේ. ඒ හිතේ තියෙන වේදනාවට බලාපොරොත්තුවක් මේ රටේ ඇත්තම නැතිනිසා. අපේ අද කාන්තාවන්ට බලාපොරොත්තු නෑ. ඒ ලැබිච්ච අම්මා. හොමද දරුවට කිරිටික දෙන්නේ. හිතේදනාව ඒ වේදනාවට කෞද උත්තර දෙන්නේ. අපේ රටේ අම්මල ීදනේ කිිටික දීගන්නා ැරුව ඉන්නවාද. පිරිිටික නතුව ඉන්නවද. මෙකාන්ත වගේ තියන வேේදනාව කුසේ ඉන්න දරුව උසගනේ යනවා ප போලින්ංවලට මොන අම්මද දෙය නේම කරන්නේ. ඒ යන්න வேදනාවට පිස්සෙ රටේ ජනපති. පිස්සේ ගියගුලු පිස්සේ කරටේ ජනපති කරගෙන අපිත් පිස්වහදේ මේ මේ යනොකොට අපි හරියට වැඩනොකොරො තේ නිසා නමවනිදා ජය ග්‍රහණය කරන්ඩ මෝනේ ජනග ජන. නමවෙනිදා. මේරට හැම්ම මනුස්සෙක්ම එඩෝන අරගලට. මේරට හැම්ම මනුස්සෙක්ම සිං ොකොඩි අකරග එඩෝනි. ඇවිල්ල රට දිනවන්්ඩෝනිේ එදාට අපිට සතුටුුවෙන්ඩ පුළුවන්. එදා අපේරටේ රජවරුන්ගේ ලේවල බලේ අපිට තියෙනවා කියලා පෙන්නන්ඩ පුළුවන් වෙනවා. එනිසා සහෝදර සහෝදරනිෙන් ලාංකික පුරවැසියනි. ඔබ අනිවාරෙන්ම නමවෙද එ්ඩුවන අරගල භූමියයට එදාට අපි ජයගන්නවා මේ රට අපි මේ රට බබලවන්න හදනවා පෝලිං ඉවර කරනවා අපේ රට ලෝකය අංක එක කරනවා. ඒක කරන්ඩ ගෝටා ගෙදර පල ගෝ හෝම් ගෝටා දැම්වත්තේරුම්ගන්්ඩ. උසmpuුව <us> ැനින් දැනගන්න ලක්බර අප സ subscribeाइब කරන්න. വीඩව ට ाइ කරන්න කमे ediyor් කරන්න ശයා කරන්න தමත කරपा.